අයිබුවන් සුබ දවසක් හැමෝටම ඊසි ලර්න් YouTube නාලිකාවට හැමෝම ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම අද අපේ වීඩියෝ එක චිත්‍ර විෂයට අදාළ පාඩමක් තමයි අපි අරන් ඉන්නේ අද අපි කතා කරන්නේ හත ශ්‍රේණියට අදාළ චිත්‍ර විෂයේ හත ශ්‍රේණියට අදාළ පළමු වාරයේ අදාළ පාඩම් දෙකක් තමයි මේ වීඩියෝ එකේ මම අරගෙන ඉන්නේ විශේෂයෙන් කියන්න ඕනේ හත ශ්‍රේණියට අදාළව තියරි පාඩම් ගත්තාම අපිට පළවෙනි වාරයට හම් වෙන්නේ පාඩම් දෙකයි මේ පාඩම් දෙකම මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා ඔයාලට මේ පාඩම් දෙකට අදාළ සියලුම කාරණා විශේෂ නිර්දේශයට අදාළ සියලු කාරණා ඇතුළත් වෙනවා වගේම ඊට අදාළ පින්තූර සහිතව මම ඔබට මේ පාඩම ඉදිරිපත් කරන නිසා බොහොම අවධානයෙන් මේ පාඩම බලන්න පාඩමට අහුන් ගන්න දෙන්න විතරක් නෙවෙයි පාඩම බලන්න මොකද හේතුව මේ පාඩමට අදාළ පින්තූර ටික මතක තබා ගන්න මොකද මේ පාඩම හත ශ්‍රේණියේ දරුවන්ට හත ශ්‍රේණියේ දරුවන්ට පමණක් නොවේ අට ශ්‍රේණිය 9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය මේ කියන හැම පන්තියකටම මේ කරුණු ටික වැදගත් හේතුව තමයි අපි දන්නවා හය ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා එකම විෂය නිර්දේශයක් අපි එකින් එක ගලපලා අරන් තියෙන්නේ. ඉතින් ඒකට අදාළ පාඩම් සහ විභාගයට අපි සූදානම් වෙද්දී අපිට මේ පාඩම් වලින් 11 ශ්‍රේණිය ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා 6 7 8 9 10 11 සියලුම දරුවන්ට මේ පාඩම අතිශය වැදගත්. එහෙනම් අපි පාඩමට යමු. අපි මුලින්ම තෝරා ගන්නවා ලංකාවේ ස්තූපවල ඓතිහාසික පසුබිම හා මූලික ලක්ෂණ හඳුනා ගැනීම කියන පාඩම. එතකොට මේ පාඩමේදී අපි කතා කරන්නේ ස්තූපවල තියෙන ඓතිහාසික පසුබිම. ස්තූපයක් කියන්නේ මොකක්ද කියන එක හයේ අපි ඉගෙන ගත්තා. ස්තූප වර්ග මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ස්තූපේ ප්‍රධාන අංගය මොනවද කියලා අපි හය ශ්‍රේණිය ඉගෙන ගත්තා. ඉතින් දැන් ඒකේ ඊළඟ අංගයේ ඊළඟ කොටස තමයි අපි ස්තූපවල ඓතිහාසික පසුබිමයි මේකට අදාළ මූලික ලක්ෂණ හඳුනා ගන්න එක තමයි අපි මේ පාඩමේ කරන්නේ. එහෙනම් ඔන්න අවධානයෙන් අහන්න. අපි තූපාරාමය, රුවන්වැලිසෑය, අපේගිරිය, ජේතවනාරාම දාගැබ, රන්කොත් වෙහෙර, කැරණි ස්තූපය මේ කියන දාගැබ් සියල්ලේම මේ කියන ස්තූප සියල්ලේම ඓතිහාසික පසුබිම සහ මූලික ලක්ෂණ අපි හඳුනා ගන්නවා. ඒ නිසා අපි යමු පාඩමට. මුලින්ම අපි කතා කරන්නේ තූපාරාම ස්තූපය ගැන. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ ඊසි ලර්න් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ අදහසක් comment section එකේ දාන්න. bell button එක click කරලා තියාගන්න. ඔයාලා like එකක් දාන්න පාඩමට. එහෙනම් අපි යමු පාඩමට. තූපාරාම ස්තූපය ගැන අපි කතා කරමු. මේ ඔයාලා දකින්නේ තූපාරාම ස්තූපය. තූපාරාම ස්තූපය සාමාන්‍යයෙන් ඔයාලට මතක් වෙන්නේ මේ දැක්කහම මේක මේ අපිට අඳුනා ගන්න පුළුවන්. අපි දැක්කලා තියෙන්නේ කොහෙද? මේක දැකලා තියෙන්නේ අනුරාධපුර. අනුරාධපුරයේ මේ රුවන්වැලිසෑය, ජේතවනාරාමය, තූපාරාමය මේ කියන දාගැබ් මේ අවට සියල්ලම තියෙනවා නේද? අනුරාධපුරයේ මේ තියෙන දාගැබ ලංකාවේ පළවෙනි ස්තූපය හැටියට තමයි සලකන්නේ. ලංකාවේ ඉදිවෙච්ච පළමු ස්තූපය හැටියට තමයි මේ තූපාරාම දාගැබ සලකන්නේ. මම මේ තොරතුරු සියල්ල අරන් එන්නේ මේ අදාළ විෂය නිර්දේශයේ අදාළ කොටස් පමණයි. විෂය නිර්දේශයෙන් පිට විෂය නිර්දේශයට වඩා වැඩි කරුණු එකතු කරන්නේ නැහැ මේ පාඩම් වලට. හේතුව තමයි මේ පාඩම් වලට අපිට අත්‍යවශ්‍ය කාරණා ටික ඔයාලට හත ශ්‍රේණියට, අට ශ්‍රේණියට, නවය ශ්‍රේණියට, දහය ශ්‍රේණියට, එකොළහ ශ්‍රේණියට අදාළ කාරණා පමණයි මම මේකේ පාඩම් වල ගෙන්නේ. නිසා මේකට අදාළ කාරණා ටික මම මේ කියන කාරණා ටික පොයින්ට් කරලා ඔයාලට ලියා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ලක්ති වේදි කරපු පළවෙනි ස්තූපය එතකොට තූපාරාම දාගැබ. සමහර විට 11 ශ්‍රේණියට පාඩමක් එන්න පුළුවන්, 11 ශ්‍රේණියේ ප්‍රශ්නයක් එන්න පුළුවන්, සාමාන්‍ය පෙළ පේපර් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔන්න 10 වසරේ 11 වසර දුවලා පුතර මේ පාඩම් බලනවා නම් ඔයාලට එන්න පුළුවන් ලක්ති විදිකල ප්‍රථම ස්තූපය ලෙස සැලකනුවේ කියලා ඔයාලට උත්තර හතරක් දෙන්න පුළුවන්. නැත්නම් හිස්තැනක් තිබ්බ උත්තරේ ලියන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක අහන්න බැරි නම් සමහරට 7 වසර 8 වසර ශ්‍රේණියේ දරුවෝ බලනවා. අපි මේක අහන්න පුළුවන්. තූපාරාම ස්තූපය මොන යුගයටද අයිති වෙන්නේ? කුමන යුගයටද අයිති වෙන්නේ? ඒ නිසා ඔයාලා පිළිවෙලට අවශ්‍ය කාරණා ටික සටහන් කරගත්තට කමක් නැහැ. අපි එතකොට මුලින්ම ඕන ඔයාලට ලියා ගන්න පුළුවන් ලක්ති විදිකල ප්‍රථම ස්තූපය තූපාරාමය කියලා. මේ තූපාරාමය කුමන යුගයටද අයිති වෙන්නේ? මේක අයිති වෙන්නේ අනුරාධපුර යුගයට. එහෙනම් ඔන්න අපිට අනුරාධපුර යුගය කියලා මේ තූපාරාමය කියලා ලියලා ඊට පස්සේ අපිට මේකට පොයින්ට් කරලා ලියා ගන්න පුළුවන් මේ කාරණා ටික. ඊට පස්සේ අපි මේ ස්තූපය කවුද හැදුවේ?
කවුරු විසින් මුණ රයිතුමා විසින් මුණ රයිතුමාගේ අනුග්‍රහය මූලිකත්වයෙන්ද මේ ස්තූපය හැදුවේ කියලා බලමු. මේ ස්තූපය නිර්මාණය කරන්න හදන්නේ මේ ඉදි කරන්නේ ක්‍රිස්තු පූර්ව 300 වසරේ ක්‍රිස්තු පූර්ව 300 වසරේ දේවානම්පියතිස්ස රයිතුමා විසින්. දේවානම්පියතිස්ස රයිතුමා තමයි එතකොට මෙන්න ස්තූපාරාමය ඉදි කරලා තියෙන්නේ. ඔන්න වැදගත් කාරණා ටිකක්. ඊට පස්සේ ඔයාලට ඔයාලට වැදගත් තවත් කාරණාවක් තමයි අපෙන් සමහරට 8 වසරෙන් අහන්න පුළුවන් 7 ශ්‍රේණියෙම මේ අවුරුදු විභාගෙට අහන්න පුළුවන් නැත්නම් 10 වසරේ ප්‍රශ්න පත්‍රයකට තියෙන්න පුළුවන් ස්තූපාරාම දාගැබේ තැම්පත් කර ඇත්තේ මොනවාද කියලා ස්තූපාරාම දාගැබේ තැම්පත් කරලා තියෙන්නේ මොනවද කියලා අහන්න පුළුවන් එතකොට අපිට ඔන්න වැදගත්ම කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව නැත්නම් ග්‍රීවාස්තිය කියන මේ ධාතුන් වහන්සේ තමයි තැම්පත් කරලා තියෙන්නේ ඒ බව වංශ කතාවල සඳහන් වෙන වංශ කතාවල සඳහන් වෙන විදිහට තමයි අපි මේ තොරතුරු අරගෙන තියෙන්නේ නේද එතකොට වංශ කතාවල සඳහන් වෙන ආකාරයට බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව තමයි ථූපාරාම ස්තූපේ තැම්පත් කරලා තියෙන්නේ මේ ථූපාරාමයේ අපි 6 ශ්‍රේණිය කතා කරා ස්තූපවල හැඩ ස්තූප හැඩ ගැන කතා කරද්දී ස්තූප හැඩ අනුව වර්ග කිහිපයකට වෙන් කරනවා කියලා කිව්වා එතකොට 6 ශ්‍රේණිය කතා කරපු මේ ස්තූප වර්ගවල අපිට හම්බ වෙනවා අපිට මුණ ගැහෙනවා ඝණ්ඨාකාර චෛත්‍ය කියලා හැඩයක් ඝණ්ඨාකාර චෛත්‍ය කියලා හැඩයක් හම්බ වෙනවා මෙන්න මේ ස්තූපය මෙන්න මේ ථූපාරාම ස්තූපය මම ඔයාලට දාන්නේ මේ දාලා තියෙන මෙන්න බලන්න 6 ශ්‍රේණියේ ඝණ්ඨාකාර දාගැබ මේ අපි ඉගෙන ගත්තේ මේ කොටස ඒකට අදාළ මෙන්න අපිට ථූපාරාමයේ මෙන්න මේ හැඩ දෙක ගත්තාම මේ දෙකම එක වගේ නේද එහෙනම් මේ ගත්තාම අපිට සාමාන්‍යයෙන් ඔන්න ථූපාරාම දාගැබේ හැඩය මොකද්ද කියලා අපෙන් අහුවොත් ඝණ්ඨාකාර හැඩේ තමයි ථූපාරාම දාගැබේ හැඩේ මේ සම්බන්ධයෙන් විවිධ කතන්දර කතා ගොඩක් තියෙනවා ඉතින් අපිට අවශ්‍ය කාරණා ටික විතරක් අපි කතා කරමු ස්තූපයේ ඉදිකිරීමේ පස්සේ මේ ස්තූපය ඉදිකරලා පස්සේ ලංකාවේ විවිධ කාලවල රාජ්‍යත්වයට පත්වෙච්ච රජවරු මේක විවිධ ප්‍රතිසංස්කරණ වලට ලක් කරනවා විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිකිරීම කටයුතු මේ ආශ්‍රිතව සිදු කරනවා ඒ විදිහට නිර්මාණය වෙච්ච එක සුවිශේෂී අංගයක් තමයි අපි ඉස්සරහට වලට 8 වසර 9 වසර 5 වසර අපි කතා කරනවා වටදාගයේ පිළිපඳව වටදාගයේ සම්බන්ධයෙන් කතා කරද්දී අපි වටදාගයේ මේ සම්බන්ධයෙන් කතා කරද්දී මේ ථූපාරාම දාගැබ ගැන මතක් කරනවා හේතුව තමයි ලංකාවේ මේ ථූපාරාම දාගැබේ දැනටත් ඔයාලා දකින මේ ගල්කණු මේ ථූපාරාම වටේ තියෙන ගල්කණු ඇයි පිහිටවලා තියෙන්නේ කියලා ඇයි මේ හිටවලා තියෙන්නේ කියලා ඔයාලා හිතුවොත් මේ සඳහා මේ ථූපාරාම දාගැබ සඳහා ස්තූපය වට කරලා හදපු ස්තූප ගයක් දාගැබ් ගයක් දාගැව නිර්මාණ දාගැබ වටකොට හදපු වට දාගයක් නිර්මාණය කරලා තිබිලා තියෙනවා ලජ්ජතිස්ස රජතුමා විසින් මේ චෛත්‍ය වට කරලා වට දාගයක් ථූපකරයක් ගොඩනගුවා කියන කතාවක් තියෙනවා එතකොට වට දාගය ඒට අදාළ සාක්ෂිත් අපිට මේ ථූපාරාම දාගැබවටින් හඳුනා ගන්න පුළුවන් නමුත් මේ වටදාගයේ මේ වටදාගයේ අපිට දැනට ශේෂ වෙලා තියෙන කල්කණු කිහිපයක් පමණයි. කොහොම වුණත් මේ විදිහට නිර්මාණය කරපු ථූපාරාම දාගැබේ උස අඩි 63ක් පමණ වෙනවා කියන එකයි සඳහන් කරන්නේ. උස අඩි 63ක් පමණ වෙනවා කියන එකයි සඳහන් වෙන්නේ. එහෙනම් ඔන්න අනුරාධපුර යුගයේට ආයත් ථූපාරාම දාගැබ සම්බන්ධයෙන් මම තොරතුරු ටිකක් ඔයාලට කිව්වා. මේක රජතුමා තැන්පත් කරලා තියෙන මොනවද? විශේෂයෙන් මේ ස්තූපයේ හැඩය මොකද්ද? මේ ස්තූපය ආශ්‍රිතව ගොඩනගින ලද වෙනත් වාස්තු විද්‍යා නිර්මාණ ගොඩනැගිලි සම්බන්ධ නිර්මාණ මොනවද කියන එක මේ පාඩමේ මතක් කරා මේ ටික විශේෂයෙන් මතක තියාගන්න. ඊට පස්සේ යනවා අපි රුවන්වැලි මහා සෑය ළඟට. අනුරාධපුර යුගයට අයිති වෙන මේ රුවන්වැලි මහා සෑය අපි දන්නවා අනුරාධපුරයේ වන්දනීය පූජනීය ස්ථානයක් විදිහට සලකන මේ රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමා විසින් ඉදි කළා කියන එක උඩක් අය දන්නවා. ඉතින් දුටුගැමුණු රජතුමා තමයි මේ රුවන්වැලි මහා සෑය නිර්මාණය කළේ. මේකේ හැඩය ගත්තාම මේ රුවන්වැලි සෑය හැඩය ගත්තාම අපි 6 ශ්‍රේණිය අර කතා කරපු මෙන්න මේ පුබ්බුලාකාර හැඩයට සමාන හැඩයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි මේක පුබ්බුලාකාර හැඩයෙන් යුක්ත චෛත්‍ය ලෙස හඳුන්වා ගන්නවා රුවන්වැලි මහා සෑය. මම ඔයාලට ථූපාරාම ස්තූපය කිව්වා වගේම මේ විශේෂ කාරණා ටික අපේ පෙළ ගස්වා ගන්න ඔයාලා මම මේක කියන කරුණුත් එක්ක. එතකොට මේ චෛත්‍යයේ
මේ චෛත්‍යය මොනවද තැම්පත් කරලා තියෙන්නේ මේ රුවන්වැලි මහා සෑයේ තැම්පත් කරලා තියෙන්නේ මොනවද වන්දනීය පූජනීය ස්ථානයක් වට පත් වෙන්නේ නම් මොනවද තැම්පත් කරලා තියෙන්නේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැම්පත් කරලා තියෙනවා කියලා වංශ කතාවල සඳහන් වෙනවා ද්‍රෝණයක් මහා ධාතුන් වහන්සේලා මේ තැම්පත් කරලා තමයි රුවන්වැලි මහා සෑය හදලා තියෙනවා කියලා කියන්නේ ඒ නිසා වංශ කතාවල සඳහන් වෙන ආකාරයට බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් තැම්පත් කරලා තමයි මේ රුවන්වැලි මහා සෑය इति किरणी स्तूपे कटेतु निमेन्न खलिंग अभी मे कथा वो अला स्तूपे मे वेड कटेत निमावेन्न खलिंग विरवेन्न खलिंग दुटकुमार रायतुमा अभाव प्राप्त विन यदि यतुमागे सोहयुरेक्वेच्च सद्दादिस्स रायतुमा अवसानिट दुटकुमार रायतुमा निमेन्न पेर कुहुमारी अवसान मे वेड अवसान करन्न अवश्य निसा एत्पौर हा सुदुपिरुयम कटेतु सम संपूर्ण मिधिकरला तीयने सद्दातिसरायतुमा विसिन कोमरत्न पशुकालीन श्रीलंका वे रजकल रजोरुन विसिन मे स्तूपे प्रसंस्करण कटयुतु करला तीयनवा एवागे विविध निर्माण अंग मे चैत्य एकतु वेला तीयनवा पशुकाले स्तूपे सामान्यं उस स्तूपे सामान्यं उस अपि गत्ताम मे रुवंगलि महासयि स्तूपे मे विचैत्ये उस गत्ताम उसाडी तुंसे पनाह पमन विनवा किल तमय हाँ एवगेम इस्तूपे पिहिटी मे चतुराष्ट्राकार वेदिकाव हतर पत्ते महास्तूपे आकृति अन्व निर्माणे करपु कुडा इस्तूप हतराक तीन देवंत इस्तूपे महाविशाल आदि तुंसे पनाह पमन उस मे इस्तूपे आकृति में वशेन निर्माणे करपु इस्तूप हतराक मे चैत्ये सतर दिशावे हदला तीन एवगे मे चैत्येट अलंकार आभरण्यक्वेच्च तव एक मे चैत्य वटातीयन एत्पौर एत्पौर मे एत्पौर अति विशिष्ट निर्माण कला निर्माण क्विदितमी रुवंगली महाशय संबंध कथाकर अभिहंधुनागा कोमलत् दागब हतरपत्तेन वाहल्कड वाहल्कड अभी कथाकर इसहट पाड़ी इद्री वर्षवल पाड़ी अभी इद्री औदूल इद्री पंतिवल मे पाड़ कथाकर මේකින වාහල්කඩ අපූර්ව වාහල්කඩක් නිර්මාණය කරලා තියෙනවා දාගැබ හතර පැත්තේම මල් ආසනයත් එක්ක එකට තමයි මේ වාහල්කඩ නිර්මාණය වෙන්නේ වාහල්කඩ පාඩමින් අපි මේ ගැන වැඩිපුර කතා කරමු කොහොම වුණත් දුර්ගම රජතුමාගේ ප්‍රතිමාව විහාර මාදේවීගේ ප්‍රතිමාව බාතිතිස්ස රජතුමාගේ ප්‍රතිමාව රුවන්වැලි මහාසෑය ආකෘති ආදී නිර්මාණ රැසක් මේ චෛත්‍යයේ වටේ මේ චෛත්‍ය මළුවේ අපිට හඳුනා ගන්න පුළුවන් द्वेपुते वालट अट श्रेणी नमे श्रेणी होंवे वाक् मे इदिरीट तीन वर्षवलिंग इदिरीन ऋतुवलिन मे इन वालट मे पाड़ संबंध वेदि विशेषेन मदगतियागन इदिरी ऋतुवलि मे पाड़ मे प्रश्न खाद्य संहार विट हन्न पुलवांग मे रुवंगुली महाशये चैत्य मलुवे दकी प्रतिमा वक् नामकरण कियल නේද ප්‍රතිමාවක් නම් කරන්න කියලා ඉන්න පුළුවන්. එතකොට අපිට දොඩුගම රජතුමාගේ ප්‍රතිමාව කියලා ලියන්නත් පුළුවන්. විහාර මාදේවීගේ ප්‍රතිමාව, වාතිස්ස රජතුමාගේ වාතිතිස්ස රජතුමාගේ ප්‍රතිමාව මේ විදිහට කියන්න පුළුවන්. ඒ නිසා මේ පාඩම් සම්බන්ධයෙන් මේ කියන කාරණා පිළිවෙලින් ඔයාලා නැවතත් මම මතක් කරනවා ලියලා තියාගන්න. ඊට පස්සේ අපි ඉක්මනින්ම යමු තෝපාරාමයෙන් පස්සේ රුවන්වැලි මහා සෑයෙන් පස්සේ අබේගිරි දාගැබට. आग अभयगिरि दागेप अभी सामान्यं अनुराधपुरे समाधि पिलिमे कुट्टंपकुन मे मे आश्रित आश्रयटे अद्दि मे समाधि पिलिमे लंकटे अद्दि पी अपिट पुलुवं मे ईट टिकक नुदुरेम तियने चैत्य तमय मे अभयगिरि दागेप कियला कियन अगे अभयगिरि दें अवलट मे चैनल के मम दाला तियनवा समाधि पीली मेघन पाड़म को मे पाड़म चाणल के बला पुलवांग वीडियो तीन मे समाधि पीली मे संबंध पाड़म समाधि पीली मे असलम तीन चैत्य विचित मे अभयगिरी दागप अंदुना पुलवांग अभयगिरी दागप अनुराधपुर युगेट आयत्न अभी अनुराधपुर युगेट आयती मे अभयगिरी दागप दागप संबंधी कथाकल बल मूनवाद तीयन किया अभयगिरी दागप सामान्य रहस्यनी कथाकर चैत्य हेडाणु चैत्यवर्ग गाम मेक धान्याकार हेडे युक्त विनवायकमय सल सलका वर्धमने पिगनी चैत्य
ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වෙන බව. ඒ නිසා ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඔයාලට ඉස්සරහට ආවොත් මේ විදිහේ අබේගිරි දාගැබ කුමන හැඩයෙන් යුක්ත වෙනවද කියලා අහුවොත් ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වෙනවා කියලා ලියන්න. මොකද මේක විශේෂ නිර්දේශරයත් කරුණක් නිසා. ක්‍රිස්තුපූර්ව 5 වෙනි අබේගිරි දාගැබ ක්‍රිස්තුපූර්ව 5 වෙනි අබේගිරි දාගැබ වට්ටගාමිණී අබේ කියන නැත්තම් වලගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක්. අපි දන්නවා වට්ටගාමිණී අබේ කියන්නේ මහා කළු සිංහලයාය කියන මේ මහා රජතුමා පලා යද්දී ගිරි කියන නිගණ්ඨ ආරාමයේ අසල ඉඳන් කෑ ගහනවා මහා කළු සිංහලයා පලා යනවා කියලා. මේ වලගම්බා රජතුමා යුද්ධයෙන් පරදින අවස්ථාවේ පලා යනවා ඊළඟට සේනා සංවිධානය කරන්න. ඒ යන අවස්ථාවේදී මේ එහෙම තමයි ඓතිහාසික කතා පොතේ තියෙන්නේ. කොහොම වුණත් අපි මේ කාරණා ටිකක් දැනගන්න ඕනේ, මේවත් අපි දැනගන්න ඕනේ මේත් එක්ක. ඉතින් පස්සේ කාලෙක රජතුමා යුද්ධය දිනුවයින් පස්සේ මේ ගිරි කියන නිගණ්ඨාරාමයේ තිබුණු තැන ඒ අසල මේ අබේගිරි දාගැබ නිර්මාණය කළ අය කියන ඓතිහාසික කතා පොතක් තියෙනවා. දැන් අබේ කියන නැත්තම් වලගම්බා රජතුමාගේ වට්ටගාමිනී අබේ කියන කොටස ගිරි කියන නිගණ්ඨයාගේ ගිරි කියන කොටස එකතු කරලා අබේගිරියයි මේ චෛත්‍යයට නම් තැබුවා අය කියන එකත් හඳුන්වා තිබෙනවා. ඉතින් ඓතිහාසික කතා පුවත්වල මේවා සම්බන්ධයෙන් කතා වෙනවා. අපි කොහොම වුණත් මේ අබේගිරි දාගැබේ අපි කියන මේ දාගැබට තවත් උත්තර චෛත්‍ය අබේය, අබාගිරි, භයාගිරි නම් වලුත් මේ චෛත්‍ය හඳුන්වනවා. ස්තූපයේ අඩි උස අඩි 235ක් පමණ කියලා තමයි කියන්නේ. 235ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ ස්තූපයේ උස. මුල්වදී ස්තූපයේ කොත් කැරළ වෙනුවට චත්‍රාවලියක් සහ ඒවා දරා සිටි යූපේ නම් වෙච්ච සෛලමේ ස්තම්භයක් තිබුණාය කියන එක හඳුන්වා තිබෙනවා. හේතුව තමයි සමහර විට එහෙම වෙන්න පුළුවන්. මොකද අපි චෛත්‍ය පාඩම කන කතා කරද්දී 6 ශ්‍රේණියේ චෛත්‍ය පාඩමේදී අපි කතා කරා චෛත්‍යයක් නිර්මාණය වෙන්නේ අපිට ආභාෂය ලබන්නේ ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආභාෂය අනුව තමයි චෛත්‍ය නිර්මාණය වෙනවා කියලා අපි කිව්වේ. ඉතින් ඒ ආශ්‍රිතව ගොඩනැගුණු චෛත්‍ය නිර්මාණය වෙද්දී ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියම මෙහි නිර්මාණය වුණාය කියන එක සමහර විට මේ කාරණත් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත් මුල් අවදියේ ස්තූපයේ කොත් කැරළ නෙමෙයි තිබිලා තියෙන කියලා කියන්නේ. එතකොට අපිට මේකේ ආකෘතිය සාමාන්‍යයෙන් මතකයට නැගෙන්නේ මෙන්න මේ 6 ශ්‍රේණියේ පාඩමේ මතක ඇති වලට මෙන්න මේ සාංචි ස්තූපය අපි කතා කරපු යෂ්ටිය, මේ චත්‍රාවලි, යූපය මේ කියන අංගත් එක්ක තමයි අපිට මතක් වෙන්නේ. කොහොම වුණත් මේ මතක තබා ගන්න විශේෂයෙන් චෛත්‍ය ආශ්‍රිතව ගොඩනැගිච්ච වෙනත් කලා නිර්මාණ ගත්තහම සඳකඩ පහන, ඒ වගේම සංකනිදි පద్මනිදි කියන බහිර වූ රූප දෙක ඉතා කලාත්මක නිර්මාණයන් දෙකක් විදිහට අපි හඳුනා ගන්නවා. මේ තියෙන සංකනිදි, මේ තියෙන පద్මනිදි කියන මුරගල් දෙක. ඔහොමුණත් ඉතිහාසයේ කොතනකවත් මේ අබේගිරි දාගැබේ ධාතුන් තැම්පත් කරාය කියන එකක් අපිට හඳුනා ගන්න නැහැ. පාහියන් භික්ෂුව සඳහන් කරන ආකාරයට බුදුන් වහන්සේගේ ශ්‍රීපතුල් සලකුණක් මත මේ චෛත්‍ය ඉදුවාය කියලා හඳුනාගෙන සාමාන්‍ය සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේක සඳහන් වීමක් පමණයි. අපි කොහොම වුණත් අබේගිරි දාගැබ පිළිබඳ තොරතුරු ඔයාලා ලියාගනිති. මේකේ හැඩය, ඊට පස්සේ සතවර්ෂ නැත්තම් මේකට අදාළ මේ නිර්මාණයක රජතුමා, මේකේ හැඩය, ඊට පස්සේ යුගය, මේ ආදී කාරණා ටික ඔයාලා විශේෂයෙන් ඔන්න මතක තියාගන්න. ඊළඟට අපි යන්නේ අබේගිරි දාගැබෙන් පස්සේ ජේතවන දාගැබට. ජේතවනාරාමය, ජේතවන දාගැබ. ජේතවන දාගැබ අපි අනුරාධපුර යුගයේ අපිට හම් වෙන ජේතවනාරාමය ක්‍රිස්තු වර්ෂ 276 303 අතර කාලයේදී මහසෙන් රජතුමා විසින් කරවන ලද්දක් බව තමයි සඳහන් වෙන්නේ. කොහොමනත් බුදුන් වහන්සේගේ පටි ධාතුව මෙම ස්තූපයේ තැන්පත් කළාය කියන එක සඳහන් වෙනවා. වගේම දාගැබේ සාමාන්‍යයෙන් මුල්ලුස අඩි 400ක් පමණ වෙන බව තමයි සඳහන් වෙන්නේ. මුල්ලුස කියලා කියන්නේ මුල් කාලිනව චෛත්‍ය උස අඩි 400ක් පමණ තිබෙනට ඇතැයි විශ්වාස කරනවා. දාගැබ චතුරස්‍රාකාර වේදිකාවක් මත පිහිටලා තියෙනා වගේම
දිසා හතරින් සලපතල මළුවට ප්‍රවේශ වන දොරටු හතරක් නිර්මාණය කරලා තියෙනවා. දාගබට වාහල්කඩ හතරක් අර අපි කතා කරපු රුවන්ගිරිසෑය වගේම නිර්මාණය කරලා තියෙනවා වගේම ගඩොලින් ඉදි කරලා තියෙන මේ ජේතවන දාගබ එම වර්ගයේ අවශේෂ ස්මාරක අතර ලෝකයේ දැනට නටබුණු පවත්නා උසම පූජනීය ගොඩනැගිල්ල විදිහට සලකනවා. ඉතින් මේ කාරණත් එක්ක අබේගිරි දාගබ ජේතවන දාගබ රුවන්ගිරි මහාසෑය ථූපාරාමයෙන් පස්සේ අපි යමු පොළොන්නරු යුගයට. පොළොන්නරු යුගයට ගියාම අනුරාධපුර යුගයෙන් පස්සේ පොළොන්නරු යුගයට යනකොට අපිට මුණ ගැහෙන ප්‍රධාන චෛත්‍යයක් තමයි රන්කොත් වෙහෙර චෛත්‍යය. රන්කොත් වෙහෙර චෛත්‍යය බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත වෙච්ච චෛත්‍යයක්. අනුරාධපුර යුගයෙන් පස්සේ පොළොන්නරු යුගයට ගියාට පස්සේ අපිට අපි දකින මේ වෙද්දි නටබුණු පවතින සුවිශේෂී චෛත්‍යයක් විදිහට තමයි මේ රන්කොත් වෙහෙර අපි හඳුනාගන්නේ. මොකද මේ විහාර වෙහෙර විහාර නිර්මාණය කිරීමේදී අනුරාධපුර යුගයේ චෛත්‍ය වැඩි වශයෙන් තිබුණාට පොළොන්නරු යුගයේදී අපිට චෛත්‍ය කිහිපයයි හමු වෙන්නේ. මේකේ විශේෂ සුවිශේෂී වගේම විශාල චෛත්‍යයක් විදිහට අපි හඳුනාගන්නේ රන්කොත් වෙහෙර. පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් භූමියට බටහිර දෙසින් මේ ස්තූපය පිහිටලා තියෙනවා. කොහොමුණත් නිස්සංකල මල්ල රජතුමා විසින් මේ චෛත්‍ය නිර්මාණය කළාය කියන විශ්වාසයක් තියෙනා වගේම සඳහන් වෙලා තියෙනා වගේම ස්තූපය උස අඩි 200ක් පමණ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. චෛත්‍ය අටකොණේ පිළිමකවල් 8ක් තියෙනවා. මේ චෛත්‍යය ගත්තාම හතරස් කොටුවේ සෑම මුහුණතකම මේ චෛත්‍ය විශේෂත්වය තමයි මේ රන්කොත් වෙහෙරේ හතරස් කොටුවේ මුහුණත් හතරේම අටපෙත නෙළුම් මල් දක්වා තියෙනවා. සාමාන්‍ය අනිත් ස්තූපවල නැති සුවිශේෂී අංගයක් තමයි මේ රන්කොත් වෙහෙරේ තියෙන්නේ. රන්කොත් වෙහෙරේ මේ මම ඔයාලට පෙන්වන්නම් මේ චෛත්‍යයේ එන්න මෙතන මේ කොටසේ මේ තියෙන්නේ නෙළුම් මලක් නිර්මාණය කරලා තියෙන හතරස් කොටුවේ. රන්කොත් වෙහෙර සතර දිසාවේ අලංකාර මල් ලීකම් වල යුත් වාහල්කඩ හතරක් තියෙනවා වගේම ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇතැයි සැලකීමක් කරනවා. නමුත් අපිට මොන ධාතුන් තැන්පත් කරායේද කියන සටහනක් විශේෂ නිදේශවලුලේ අපිට හමු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ චෛත්‍ය වර්ග වලින් පස්සේ අපි විශේෂයෙන් කතා කරන ලංකාවේ අපිට හමු වෙන සුවිශේෂී චෛත්‍යයක් තමයි කැලණි දාගැබ. ලංකාවේ ඉදිවෙච්ච සුවිශේෂී චෛත්‍යයක් තමයි මේ කැලණි දාගැබ. කොහොමනත් මේ දාගැබ සම්බන්ධයෙන් කතා කරද්දි මේ කැලණිය කියන ප්‍රදේශයේ කැලණිය පන්සලේ කැලණිය රජමහා විහාරස්ථානයේ මේ චෛත්‍ය අපිට දකින්න පුළුවන් වෙන්නේ. නමුත් මේ චෛත්‍ය සම්බන්ධයෙන් ටිකක් ප්‍රසිද්ධ මේ එවගේ නිතර මට දකින්න පුළුවන් වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නේ චෛත්‍ය සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි කැලණි දාගැබ කුමන යුගයට අයත් දාගැබද්ද කියලා. එතකොට ගොඩක් අයට මේ උත්තරේ ලියන්න බැරි වෙලා තියෙනවා. ගොඩක් අය මේ අදාළ තොරතුරු හරියට මතක තියාගෙන නැතුව තමයි උත්තර ලියලා තිබුණේ. මොකද සමහර අය මේක සම්බන්ධයෙන් උත්තර ලිව්වහම කැලණි යුගය කියනවා, කොළඹ යුගය කියනවා, වෙන වෙන අපි අහලත් නැති යුග ගැන ලියලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න කැලණි දාගැබ ඉදි වෙන්නේ අනුරාධපුර යුගයේ. අනුරාධපුර යුගයට අයිති බව තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් පස්සේ කාලයක විවිධ කාලවල රජවරු රාජ්‍යත්වයට පත් වෙච්චි මේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරනවානේ. ඉතින් ඒ පසු කාලිනු දැන් 20 වෙනි සියවසේ වගේ වර්තමාන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරලා තියෙන 20 වෙනි සියවසේ වගේ. සාමාන්‍යයෙන් මේ කැලණි දාගැබ සම්බන්ධයෙන් ඔයාලා දන්නවා කැලණි දාගැබ සම්බන්ධයෙන් කැලණි චෛත්‍ය නිර්මාණය වෙන්නේ ඇයි? කැලණි දාගැබ තුළ තැන්පත් කරලා තියෙන මොනවද කියලා විශේෂයෙන් ඔයාලා අහලා තියෙනවා. මේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වසරේදී මණියක්කිත නාගරජතුමාගේ ඇරයුමකින් ලංකාවට නැත්නම් කැලණියට වැඩම කරනවා. මේ මණියක්කිත නාරජතුමා ප්‍රමුඛ පිරිසට මිනි පළඟක වැඩ සිට ධර්ම දේශනා කළ බව ඒ කාලේ මේ වංශ කතාවල සඳහන් වෙනවා. කොහොම වුණත් උන්වහන්සේ වැඩ සිටි මිනි පළඟ තැන්පත් කරලා තමයි මණියක්කිත නාරජු විසින් මෙම කැලණිය දාගැබ නිර්මාණය කළේ කියන එක මහාවංශයේ සඳහන් වෙන කාරණාවක්. මහාවංශයේ සඳහන් වෙන්නේ එහෙම. ඉතින් අපිට ප්‍රශ්න ඇහුවොත්
අපිට මේ කාරණා ටිකෙන් උත්තර ලියන්න පුළුවන් දැන් කරණදාගේ වේ තැම්පත් කරලා තියෙන මොනවද මිනි පළඟ බුදුන් වහන්සේ වැඩ සිට ධර්ම දේශනා කරපු බිලි පළඟ තමයි මේ චෛත්‍ය තැම්පත් කරලා තියෙන්නේ කොහොම වුණත් මේ චෛත්‍ය වර්තමාන උස අඩි 90ක් විතර අඩුවක් 90ක් පමණ වෙනවා ස්තූපයේ සතර පැත්තේ මල් අසුන් ලෙස වාහල්කඩ හතරක් පිහිටුවලා තියෙනවා සාමාන්‍යයෙන් මල් අසුනත් එක්ක තමයි වාහල්කඩ නිර්මාණය වෙන්නේ අපි මුලින්ම කතා කරා මේ වගේම කැලණිදාගේ පෙති විදිහටම මේ වලට දකින්න තියෙන මේ කියන මල් අසුන් වෙනුවට මේ වාහල්කඩත් එක්ක සම්බන්ධ වෙච්ච මල් අසුන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ කොහොම වුණත් අපි චෛත්‍ය වර්ග කීපයක් ගැන කතා කරා මේ චෛත්‍ය වර්ග කීපය සම්බන්ධයෙන් ඔන්න මතක තියාගන්න විශේෂ කාරණා චෛත්‍ය චෛත්‍යරාදාල යුගය ඒ යුගයත් එක්ක රජතුමා ඊට පස්සේ සියවස සාමාන්‍ය මතක තියාගන්න පුළුවන් නම් හොඳයි උස එමන් හොඳයි කියලා කිව්වේ සමහර විට බොහෝ දුරට ප්‍රශ්න වලට මේ උස සම්බන්ධ ප්‍රශ්න අහන්න තියෙන පුළුවන් ඒ නිසා උස මේ මතක තියාගන්නකොට ටුට්ටක් මේ බලන්න මේ පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් ඒ වගේම මේ චෛත්‍ය තැම්පත් කරලා තියෙන්නේ මොනවද? මොන යුගයට අයත්ද? මේ කියන කාරණා විශේෂයෙන් මේ චෛත්‍ය අපට නිර්මාණය වෙන වෙනත් නිර්මාණ මොනවද කියන එක සම්බන්ධයෙන් මේ චෛත්‍ය සම්බන්ධ පාඩම ඉවරෙද්දී ඔයාලා මතක තියාගන්න වගේම සටහන් කරලා තියාගන්න. මේ පාඩම විශේෂයෙන් 7 8 9 10 11 ශ්‍රේණිවල දරුවන්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන නිසා හැමෝම පාඩම අවධානයෙන් ඇහුවා බැලුවා වගේම මතක තියාගන්නකත් වඩා හොඳයි. අපි ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙනවා. මම නැවතත් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ අදහසක් මට comment කරලා තියන්න, like කරලා තියන්න. වීඩියෝ එක මේ වැදගත් ඔයාලගේ ඒ උදව්ව. මොකද මට ආශ්‍රයෙන් මට පුළුවන් නැවත පාඩම් නිර්මාණය කරන්න. එහෙනම් අපි ආවෙත් නැවත හමු වෙමු අලුත් පාඩමකින්. සියලු දෙනාටම ආයුබෝවන්.